තෙරුවන් සරණයි. වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්ස, සදහවත් පින්වත්නි, 2016 වර්ෂයේ අප නියමිත පරිදි පැවැත්වීමට පවත්වන්නා වූ පින්කම් මාලාවේ පළමු පින්කම් මාලාව මේ සඳහා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඕමාන් දේශයට වැඩම කොට වදාළ අතිපූජ්‍ය ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ අප ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුව මගින් පැමිණ සිටින සියලුම දායක දායකාවන් ඇතුළු සියලුම පින්වතුන් වෙනුවෙන් පාද නමස්කාර පූරකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කා බ්‍රාහ්මණ ඉමස්මින්පි ධම්ම විනයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා පඤ්ඤාපේතුංති. නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. කාරුණික පිනතුනේ, මං හිතනවා සියලු දෙනාටම මෙහි සිටින මගේ හඬ ඇහෙනවා කියලා. මෙතෙන් පටන් තව හෝරාවක් පමණ ආසන්න කාලයක් අපහා සමග සිතින් රැඳී සිටින්නට යයි ඔබ සියලු දෙනාටම මා ආරාධනා කරනවා. ධර්මදේශනාවෙන් අනතුරුව රාත්‍රී 9 පමණ වෙන විට තව පැයකුත් ස්වල්ප වෙලාවක් වැඩිපුර කාලය තියෙනවා. 9 පමණ වෙන විට ධර්මදේශනාව අවසන් කරන්න බලාපොරොත්තුව තියෙනවා. එතකොට ඔබේ සිතේ කාල නියමයකුත් තියෙනවා.
මනා වූ ශ්‍රද්ධාවෙන් සිහිය පිහිටුවාගෙන හැකි තාදුරට සංවර වූ ඉරියව්වකින් අපි තවත් පැයක් කාලයක් පැවැත්විය යුතුයි කියන අදහස. භවනා මාර්ගයේදීත් කාල නියමයක් ඇති කර ගැනීම හොඳයි. එතකොට අරමුණ පවත්වා ගන්න පහසුයි. දැන් ඔබේ සිත දැන් දන්නවා තව පැයක් මේ ඉරියව්වෙන් අපි සකස් වෙලා සිටිය යුතුයි කියලා. එතකොට සිත තුළ වික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ නැහැ. තව කොයිතරම් කාලයක් සිටින්න වෙයිද කියලා. හොඳයි, තව පැයක් පමණ කාලයක් ආසන්න කාලයක් අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ධර්මදේශනාව අවසන් කරමින් ඒ කාලය තුළම මිනිත්තු පහක් පමණ මම බලාපොරොත්තු වෙනවා. ඔබ කැමතිනම් දේශනා කරන ඒ දේශනාව ඔස්සේ යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියලා සඳහන් කරන්නට කැමැතියි. මේ වැඩ සිටින අප වැඩ සිටින මේ ඉදිරි දින කීපය තුළ පිළිවෙලකට මේ කටයුතු පවත්වන්නට සිතපු නිසා දේශනා මාලාවත් භාවනා පින්කම සිල් දවසත් මා කල්පනා කළා ආරම්භයක් වශයෙන් අද මූලික පියවරක ඉඳලා මේ දේශනා පෙළත් භාවනා පෙළත් සඳහන් කළ යුතුයි කියලා. මේට පෙර ආතුවත් මේ දේශනා කරන දහම් පෙළ ඔබ බොහෝ ශ්‍රවණය කොට ඇති. ඒට හේතුව නිරන්තරයෙන් ඕමානෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේහි පිහිටා සිටින ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේහි මාසිකවත් නිරතුරුවත් මේ ලෙසින් බොහෝ කුසල ධර්ම පින්කම් පැවැත්වෙන නිසා ඔබට යම් වූද දැනුමක් හා ඉන් ඔබට පුරුදු කරන ලද අවබෝධයක් ඇතයි මා කල්පනා කරනවා. ඔබ සියලුම දෙනාම පාහේ මට මේ හමු යන්නේ මෙවැනි දේශනාවක් හා මෙවැනි පිළිවෙත් මාර්ගයක මා හිතන විදියෙන් පළවෙනි අවස්ථාවයි. එනිසා ඔබේ මනස, ඔබේ දැනුම, ඔබේ අවබෝධය කුමක්ද කියන එක කෙරෙහි ඔබතුමා පිළිබඳ මට හොඳ අවබෝධයක් තියෙනවා. බඳුකොඩිකාර මැතිතුමා ඕමානයේ ශ්‍රී ලංකා විද්‍යාලයේ විදුහල්පති ගුරු පියාණන් එතුමා සමග DSA නානක විද්‍යාලයේ මා ධර්මාචාර්ය ස්වාමින් වහන්සේ නමක් හැටියට කටයුතු කළා. එනිසා ඔබතුමා ඔබතුමිය පිළිබඳව අවබෝධය හොඳට තියෙනවා. හොඳයි, එනිසා ඔබගේ දැනුම අවබෝධය පිළිබඳව යම් වූද එතරම් අදහසක් නොමැති නිසා මා මුල් ආරම්භයේ පටන්ම යම් පළවෙනි සරල තැනක ඉඳලා මේ පිළිවෙත් මාර්ගය මේ දින කීපය තුළ පවත්වන්නටයි බලාපොරොත්තු වෙන්නේ. යම් විටක මේ සූත්‍ර දේශනාවන් ඔස්සේ සඳහන් කරන දේ පිළිබඳව ඔබට දැනුමක් ඇත්නම් එහෙත් ඔබේ සිත එතනින් ඉවත් කරගන්නට එපා. නැවත නැවතත් මානසිකාරය කරන්න. අඩුම තරමේ සෝතාපන්න වෙනකන්වත් අපිට කවදාවත් මේ ශ්‍රී සද්ධර්මයේ එකද වචනයක්වත් මා දන්නවායයි සිතින් බැහැර කළ නොහැකිය. ලෞතර බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. රහතුන් වහන්සේලා අනාගාමී උතුමන් පවා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඊට හේතුව නම් මේ ධර්මයෙන් ලබන කෙලෙස් රහිතව ලබන සුවය ඒ ලැබිය යුතුමයි. එනිසා යම් වූද දැනුමක් තිබුණත් ඒ දැනුමට ඒ දැනුම නැවතත් මෙහි අලුත් උනත් අඩුම තරමේ රහත් වීම දක්වාම සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය දක්වාම අපේ මග නතර නොකළ යුතුයි. ඉන් අනතුරුවත් අපි අර දහම් සුවය විඳිනවා. එහෙමනම් අඩුම තරමේ සෝතාපන්න ස්වභාවයට පත්වෙන දක්වාම එකද කරුණක් නමුත් නිදසුනක් ලෙස දැක්වොත් බුදුරජාණන් වහන්සේ නම් වූ වචනය ඔස්සේම අපිට පුළුවනි සම්මුතියෙන් පරමාර්ථයත් පරමාර්ථයෙන් සාමුක්කංශික දේශනාව දක්වූ විදර්ශනාවෙන් නිවන දක්වාම දියුණු කරන්න. අන්න ඒ නිසා මේ ධර්ම මාර්ගය තුළ සඳහන් වෙන හැම වචනයක්ම නිතර නිතර මෙනෙහි කරලා කෙලෙස් බැහැර කරනවා කියන තැනට පත්වීමට මාර්ගය සකසා ගත යුතුයි. ධර්මයේ පෙන්වා දෙන්නේ මෙන්න මෙයයි පිළිවෙත් මාර්ගය. එනම් සුතා. සුතා කියලා කියන්නේ හොඳින් අහන්න කියන එකයි.
සුතා හොඳින් අහනවා කියන අදහස පාලි නිවරදි වචනේ සුනාති කියන එක ශ්‍රවණය කරයි කියන එක. නමුත් ධර්ම පෙළ සකස් වෙන්නේ එතන සුතා හොඳින් අහනවා කියන එක. අහනවා කියන එකත් කොටස් තුනක් දක්වන ආකාර දෙකකින් පළවෙනි තැන දක්වනවා අවකුජ්ජ පඤ්ඤා උච්ඡංග පඤ්ඤා පුතු පඤ්ඤා කියලා. අවකුජ්ජ පඤ්ඤා උච්ඡංග පඤ්ඤා පුතු පඤ්ඤා. ඉන් අදහස් කරන්නේ සමහර අයට අහගෙන ඉන්නකොටත් වැටහීමට එන්නේ නැහැ. වැටහීම කියලා කියන්නේ මෙතන කරුණු පෙළ හෝ භාෂා පිළිබඳ ගැටලුවක් නෙමෙයි. රාගය නම් වූ ඇලීම, දේශය නම් වූ ගැටීම, මෝහය නම් වූ මුලාව. ඒ වචන පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මේ දේශනාවේ භවනා පිළිවෙලකදී ගැඹුරට සඳහන් කරනවා. ඇලීම, ගැටීම, මුලාව බැහැර වෙන තැනට ඒ ශ්‍රවණය අවබෝධයක් එන්න ඕනේ. සමහර අයට ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ අහුන්කන් දීමෙන් අනතුරුව වුණත් ඒ අවබෝධය ඔවුන්ට නැහැ. ශ්‍රවණය කරන වෙලාවෙත් ඉන් පසුවත් අවබෝධය නැහැ. තවත් පිරිසකට ශ්‍රවණය කරනකොට වැටහීම එනවා. යම් විටක නිදසුනක් වගේ ඒ කියන දේ මට වගේමයි, මගේ හිතටමයි කතා කරන්නේ මට දැනෙනවා. මොනතරම් මම මගේ කියලා කතා කළත් හිසේ රෝම කෙස් ගසක ශරීරයේ රෝම කූපයක තරම් හැබැයි අයිතියක් නැහැ කියලා පරමාර්ථ වශයෙන් මට දැනෙනවා. ඔය විදියට මේ ඇලීම විරාගයට, රාගයේ විරාගයට ඒ මොහොතේ අවබෝධය දැනෙනවා. දේශය අද්දේශයට මෛත්‍රියට හිත දැනෙනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම හිතවන්තයි. මා මට දක්වන හිතවන්ත භාවයේ වගේම සියලු සත්‍යෝම සියලු දෙනාම ඔවුන්ට හිතවන්තයි. යම් කෙනෙක් මට අහිතවන්තව කටයුතු කළත් මා ඔහු හෝ ඇය කෙරෙහි අහිතවන්තව මගේ සිත පාත්වගන්නේ නැහැ. ඒ ඔහුගේ මුහුණේ, එහෙම නැත්නම් දත් දෙපළෙහි, එහෙම නැත්නම් අතෙහි, පයෙහි ඒ ඔහුගේ ශරීරයේ ඇති වරදක් නෙමෙයි. වැරදි වූ යම් වූද අවබෝධයක් නිසා වරදවා පිහිටවාගත් සිතුවිලි, සංඥා, චෛතසික නිසා තමයි, සංචේතනා නිසා තමයි ඒ විදියට ඔහු කටයුතු කරන්නේ, නැත්නම් ඇය කටයුතු කරන්නේ. මා පිළිබඳව හිතවන්ත භාවය ඇති කරගෙන ඔහු හෝ ඇයත් සුවපත් වේවා කියලා හිත සකස් කරන්න හැකි බව මට දැනෙනවා. මට ඒ කරන්නට පුළුවනි. දුර්ලභව ලද උතුම් මනුස්ස ජීවිතේ ගත වෙන හැම මොහොතක්ම මගේ හිත ඉතාම සුවපත්ව පාත්තා ගත යුතුයි. එසේ නොමැති වුණොත් මේ යම් සල්ප වූ කරුණක් නිසා යම් කෙනෙක් කෙරෙහි අමනාප සිතක් පවත්වාගෙන ඒ සංස්කාර ලෙස කෙලෙස් ගොඩ ගැසී එකතු වී සසර ගමනටත් සතරපාය වැටෙන තැනකට රැගෙන යා හැකි. එනිසා එසේ නොවෙන්න මා කෙරෙහි දක්වන හිතවන්ත භාවය කිසිදු වෙනසක් නැතුව හිතවන්ත, මැදහත්, අහිතවන්ත කියන හා සියලු සත්‍යයන් කෙරෙහි පතුරවන්ට දැන් මට දැනෙනවා යයි හොඳ අවබෝධයට එනවා. ඊළඟට මෝහයෙන් අමෝහයට එනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි කියන අවබෝධයට එනවා. යම් කෙනෙකුට කියන වෙලාවේ අහගෙන ඉන්නකොට හොඳට වැටහෙනවා. නමුත් ඉන් අනතුරුව සාමාන්‍ය ජීවිතයේ ඇසට, රූප, කනට, ශබ්ද වශයෙන් මේ ඉන්ද්‍රියන් ආයතන ධර්ම පවත්නකොට අර වැටහීමෙන් බැහැර වෙනවා. ඒ තේරුම් ගත්ත දේ හිතෙන් අමතක වෙලා නැවතත් අර රාග, දේශ, මෝහ ආදී කෙලෙස් වලටම හසු වෙනවා. ඒකට කියන්නේ අවස්සුත පරියාය කියලා. කෙලෙස් වැగిරෙනවා කියලා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් ඔවුන් කියන්නේ මම දැනගෙන හිටිනවා, මම දන්නවා ඒක වැරදි කියලා. ඒ වුණාට මට හිත හදාගන්න බෑ. ඔන්න ඔය තත්ත්වයෙන් යම් විටක සාමාන්‍ය ජීවිතයේ නැවතත් අර කෙලෙස් මතුවෙනවා. නමුත් ශ්‍රවණයේදී වඩාත්ම හොඳ පැවැත්ම නම් ධර්මයේ පැහැදිලි කළේ පුත්තු පඤ්ඤා. අර අවකුජ්ජ පඤ්ඤා, උච්ඡංග පඤ්ඤා කියන එක නෙමෙයි. අවකුජ්ජ පඤ්ඤා කිව්වේ කලයක් මුණින් අතට හරව යටිකිරු කළම වතුරවත් කරන. ටිකක්වත් වැටෙන්නේ නැහැ. මොකද අහගෙන ඉන්නකොටත් අවබෝධය ආවෙන්නේ පසුවත් නැහැ. යම් කෙනෙක් උච්ඡංග පඤ්ඤා කියලා කිව්වේ වැටහෙනවා අහගෙන ඉන්නකොට ඉන් පසුව ඉවත් වෙනවා. හරියට ඔඩොක්කුවේ තියාගෙන ඉඳලා ඒ කල්ල ගන්න නැතුව නැකිට්ටොත් බිමට වැටෙනවා වගේ ඒ වෙලාවේ අවබෝධ වුණ පස්සේ බැහැර වෙලා ගියා. එහෙත් පුතු පඤ්ඤා නම් අවස්ථා දෙකේදීම දේශනාව ශ්‍රවණය කරගෙන සිටිනකොටත් ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. ජීවිතයේදීත් නිරන්තරයෙන්ම අර පිළිවෙත් මාර්ගය කියන එක, සුඛා පටිපදා කියනක ධර්මයෙන් ලබන සුවය විඳිමින් ජීවිතය පාත්තන්න පුළුවනි.
ඒක ධර්මයේ විස්තර කරේ ලබති ධම්මූප සංහිතං පාමුච්ඡං කියලා. හැම ආශ්‍රයක් ඔස්සේ මහත් වූ ධර්මයේ ලබන සුවයක් ලබනව නිදසුණක් වශයෙන් කෙටියෙන් දැක්කොත් මේ ඇසාරල බලනකොට ඇසට හමුවන අරමුණේ කෙරෙහි නිවීමක් ඇති වෙනවා. අතුරු කතාවලට යන්නට වෙලාව නොවේ. නමුත් එතන කෙටියෙන් පැහැදිලි කිරීම ඔබට මතකයේ පාත්තනව ධර්මයේ ඒ මොහොතේ මොනතරම් සුවයක් දෙනවද කියන එක. එහෙත් භාවිත හිතකට පුතු පඤ්ඤාවෙන් භාවිත හිතක් සකස් වුණොත් සාමාන්‍ය අය කියන විදියට ඔළුවේ දහසක් වැඩ තිබුණත් කියාගන්න බැරි තරම් දුක් කරදර ගලාගෙන එනවා කිව්වත් භාවිත හිත පුතු පඤ්ඤාවෙන් නිවුණු මනසකින් ඕනම අරමුණක් ඇලීන් ගැටීන් මුලාවෙන් පෙරි සකසී මනසට ඇති කිරීමේ ශක්තියක් තියෙනවා. පුතු පඤ්ඤා ඒ හිත ඒ ස්වභාවයට හදනවා. ඒකට කියනවා භාවිත හිතක් කියලා. භාවිත බහුලීකත ස්වභාවයට පත් වෙනවා කියලා. අභිධර්මානුකූලව කතා ඔතෙන්ට ගත්තොත් මේ චක්කු ద్వාරයට භවාංග චිත්තවලට අරුමුණක් ගන්නකොටම භවාංගයේ සැලෙනවා. භවාංගයේ සැලිලා භවාංගයේ ඡේදනය වෙනවා. ඊට පස්සේ අපි සඳහන් කරන සම්පටිච්ඡනේ කියලා චක්කු ద్వාරයට අරුමුණ සකස් වීම. සම්පටිච්ඡනේ කියන්නේ ඇරුණ කියන එකයි. දැන් ඇරුණ කියන්නේ අරමුණ මොකද්ද කියන එක. අභාවිත හිතකට ඇරීම භයානකයි. කෙලෙස් අනුතුරක තියෙන. අභාවිත හිතක් පිය රූපේ සාරජ්‍යති එක්ක ප්‍රියයි කියලා අල්ලගන්නොත් එහෙම නැත්නම් අප්‍රිය රූපේ ව්‍යාපජ්ජති අකමැතියි කියලා ගැටෙන්න පටන් ගන්නවා. භාවිත හිතක් සම්පටිච්ඡනේදී බොහෝම පරිස්සම් වෙනව පුතු ප්‍රඥාවෙන් මේ මනස හදලා තියෙනවා. සම්තීරණ කියන්නේ ඒ පිළිබඳව තීරණයකට අරමුණට එනවා. මගේද මමද එහෙම නැත්තම් මටේ පාද ගැටෙනවද කියන තැන මධ්‍යස්ත වූ උපේක්ෂාවටත් එන්න පුළුවන්. ඊළඟට වොත්තපන කියන්නේ සංස්කාරයට හදලා දෙනව ජවන් වලින් අනතුරුව. ජවන් කියන්නේ ඒ අරමුණ ගන්නකොට වේගවත් පහළ වෙන සිතුවිලි. මේවා හතක් දක්වලා තියෙනවා. එතකොට භාවිත හිතක් නම් අත්හරින්න පුළුවනි. අභාවිත හිතක් නම් සංස්කාර බොහොමයක් රැස් කරලා වොත්තපනට ඇතුල් කරන්න පුළුවනි. ඒක තමයි සසර ගමනට ඊළඟට හේතු වෙන්නේ. මා ඔය කෙටියෙන් එතන සඳහන් කළේ. එතකොට පුතුපඤ්ඤා හිතක් තිබුණොත් එහෙම බොහොම සංසුම් බවක් ඇති වෙනවා. දැන් අපි නිදසුණක් ගනිමු. මා සඳහන් කළා මේක ඔබට හොඳින් මතක තියේවි. මේක ධර්මයේ අටුවාවේ තියෙන කතාවක්. භාවිත හිතවල අභාවිත හිතවල ස්වභාවය තේරුම් ගන්න ඕනේ. එක්තරා තරුණ දියණියක් සුපසන් තරුණ දියණියක් අධ්‍යාන මාර්ගයකට ගමනක් යන්නට බහිනවා. බහිනවා කියන්නේ පාලි වචනේ තේරුම මාර්ගයේ ගමන් කරනවා කියන එකයි. අධ්‍යාන මාර්ගයක් කියන්නේ පයින් දිගින් දිගටම ගමන් කරන්න පුළුවන් මාර්ගය. අධ්‍යාන මාර්ගයට මේ සුපසන් තරුණ දියණිය බැසගෙන යනවා. ටික දුරක් යනකොට මේ දුවට හමු වෙනවා සිංහයෙක්. ඒ සිංහයට මේ තරුණ දුව අරමුණ මොකක්ද වෙන්නේ? සිංහයට ගොදුරක්, කුසගින්න නිවා ගන්න ගොදුරක් තමයි සිංහයට මේ අරමුණ. මේ තරුණ දුව ඒ සිංහයාගෙන් කෙසේ හෝ අත් මිදිලා ඉදිරියට ගමන් කරනවා. ඉදිරියට ගමන් කරනකොට මේ තරුණ දුවට මුණ ගැහෙන්නේ මිනිසෙක්, හැබැයි සල්ලාල කෙනෙක්. මේ සල්ලාල පුද්ගලයාට මේ තරුණ දුව කවුද? ආරම්මණය වෙන්නේ කාමයට ගොදුරක්. ඇස, කන ආදී ඉන්ද්‍රියන් සතුටු කරන්න පිනවන්න ගොදුරක්, කාමයට ගොදුරක් තම හැටියටයි ඒ සල්ලාල පුද්ගලයාට මේ තරුණ දුව අරමුණ හැදෙන්නේ. මේ තරුණ දුව මේ සල්ලාල අයගිනුත් කෙසේ හෝ වැලකිල ඉදිරියට යනවා. ඉදිරියට ගමන් කරනකොට මේ දුවට මුණ ගැහෙනවා සිත සුවපත් කළ භාවිත හිතක් ඇති තවුසෙක්. ඒ තවුසාට මේ දුව සංකතයක් පමණයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සංකතයක්, සවිඥානික වස්තුවක්, යම් විටක දියණියක්, සොහුරියක් ආදී වශයෙන් කෙලවර සංකතයක් පමණයි. පඨවි ආපෝ තේජෝ නං වූ ධාතු, රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ, ඇසකන නාසයේ දිව ශරීරයේ මන කියන ආයතන. මෙන්න මේ ධාති ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත සංකතයක්. සංකතේ යනු හට අරගෙන බිඳි වෙනස් වී නැතිව යනවා කියන අදහස පමණයි. කෙලෙස් වලට අරමුණක් එහි සකස් වෙන්නේ නැහැ. බලන්න අභාවිත හිත්වලට තිරිසන් සතාගේ හිත ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. එහි සල්ලාල පුද්ගලයාගේ සිත අභාවිත හිත තුළට ඒ අරමුණ කාමයට ආරම්මණයක් වුණා. අභාවිත හිතකට ඕනම ආරම්මණයක් කාමයට ආරම්මණයක් වෙන්න පුළුවන්. පටිගයට, පටිගය කියන්නේ ගැටීමට අරමුණක් වෙන්න පුළුවන්. අභාවිත හිතක් තියෙන කෙනෙකුට වැස්සක් පින්න ගලක් මුලක් පයේ හැපුණත්
සෝදන හට්ටිය පිඟාන හැඳ වුණත් ළඟ ඉන්න කෙනෙකුගේ සුසුම පවා ඒ පුද්ගලයාට පටිගයක් වෙන්න පුළුවන්. අභාවිත හිතක් තියෙන කෙනෙකුට ඇටසැකිල්ලක් නමුත් රාගයට කාමයට ගොදුරක් වෙන්න පුළුවන්. ඒ අභාවිත හිතේ ස්වභාවය එයයි. මේ නිසා පුත්තු පඤ්ඤානං අදහස මෙන්න මේ ශ්‍රවණයේ සකස් වුණොත් ඒ හිතට අර ඇලීන් ගැටින් මුලාව සංසිඳල බැහැරවිලා සංසුන් වූ මනසක් ඇති වෙන පටන් ගන්නවා. දැන් ඊළඟ කොටස තමයි මේ ශ්‍රවණයේදී සුතමය. අර සඳහන් කළ ආකාරයෙන් මනවින් ශ්‍රවණය වෙන්න ඕනේ. ඒ තමයි රාග දෝෂ මෝහ සංසිඳන ආකාරය, පසුවට සංසිඳන ආකාරයට අදිෂ්ඨානය එන්න ඕනේ සුතමය. මීළඟට චින්තාමය. චින්තාමය කියන්නේ සිතීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඒ ශක්තිය ඇති වෙන්න ඕනේ යුගල වශයෙන් හතරයි, ආකාර වශයෙන් පුද්ගල යුගල වශයෙන් හතරයි, ආකාර වශයෙන් අටයි. එහෙනම් ඒ ශ්‍රවණය ඔස්සේ අජ්ජත්ත වශයෙන් ගලපා දැනෙන්න ඕනේ. අජ්ජත්ත කියන්නේ ආධ්‍යාත්මික තමා කෙරෙන් වැටහීමක් දැනෙන්න ඕනේ. ඒක තමයි හැබෑවටම ශ්‍රවණයෙන් බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ඉගෙනීමකින් දැනුමකින් පවා බලාපොරොත්තු වෙන්නේ ඒකයි. එහෙම නැත්නම් පොතේ පතේ තියෙන දෙයක් පුස්තකාලේ තියෙන දෙයක් වෙනවා. නිරන්තරයෙන්ම මනසට ගත්ත දේ තමා කොහොමද තමාට යහපත පිණිස ප්‍රයෝජනයක් ගන්න එකෙන් අදහස එන්න ඕනේ. දහමේ පෙන්වා දෙන්නේ අජ්ජත්ත වශයෙන් ගැලපෙන්න ඕනේ. ඒක බොහෝ වෙලා යන්නේ මේ මනසට බොහෝම හොඳින් පුළුවන්. එක ක්ෂණයකදී අච්චරා සංඝාත. අච්චරා සංඝාත කියන්නේ ඇඟිලි දෙකක් එකට තියලා ලිස්සා යන්න සලස්සන මොහොත කියන අසුරක් ගහන මොහොතක් කියලා. අන්නේ අසුරක් ගහන මොහොතකදී ওই ශක්තිය පුරුදු කරන ලද හිතකට එනවා. හොඳයි, එහෙමනම් තමා කෙරෙන් බැලපෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ අජ්ජත්ත බහිද්ද බාහිර අරමුණෙන් ඒක වැටහෙන්න ඕනේ. අපි නිදසුණක් ගත්තොත් යම් නිදසුණක් පමණයි මේ නිදසුණ ඔබට වැටහෙනවා. ඒ කුමක්ද වැටහෙන්නේ? සම්මුතියට මම මගේ කියලා සඳහන් කළාට පරමාර්ථ වශයෙන් මම මට අයිති නෑ කියන එක. ඒක වෙනම දහම් කොටසක පැහැදිලි කළ යුතු දෙයක්. සම්මුතියට මම මගේ කියලා සඳහන් කළාට පරමාර්ථ වශයෙන් මම මට අයිති නෑ කියන එක. ඒක අජ්ජත්ත වශයෙන් ඔබට දැන් වැටහෙන්න ඕනේ. දවසට කී වතාවක් නමුත් කවල පෝලනාවල පිරිසුදු කරලා රසයි රසයි කියලා දිවයි කුසයි සතුටු කළත් මොනතරම් සැප දුන්නත් දිරාගෙන යනකොට ලෙඩ දුක් ඉදිරිය කපනව කොටනව පුච්චන තරමට මේ මම මගේ කියන ශරීරයේම මොනතරම් වේදනාවක් තියෙනවද කියලා, දුක් වේදනාවක් තියෙනවද කියලා තමාටම වැටහෙන්න ඕනේ. අජ්ජත්ත වශයෙන් දැන් දැනෙනවා. දේශනාව ඇහෙනකොට යමක් හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි. නායම් භික්කවේ කායෝ නායම් තුම්හාකං. ඔය මේ ශරීරයේ මටවත් අයිති නෑ, ඔය ශරීරය ඔබට අයිති නෑ, නාපි අඤ්ඤේ සංඛාටවක් අයිති නෑ. දැන් ඔබට ඔය හඬ ඔස්සේ අජ්ජත්ත වශයෙන් වැටහෙනවා හැබෑවමයි. පාදාන්තයේ පටන් හිස්මුදුන දක්වාම ගලපල බැලුවත් නිය කැබැල්ලක, සම් කැබැල්ලක, රෝම කූපයක, ඇස්පිහාටුවක, දත් කැබැල්ලක, හිසේ කෙස් ගසක තරම් හැබෑ අයිතියක් නැහැ කියලා මට දැන් වැටහෙනවා. තමා තුලින් වැටහෙනවා. එතකොට බහිද්ද වශයෙන් ගන්නකොට නිදසුනට ගත්තොත් මම මගේ කියලා කියන දුව පුතා, සෙවනැල්ල වගේ දුක සැප බෙදාගෙන සිටිනවා කියන ස්වාමියා බිරිඳ, ජීවිතේ බොහෝම පිහිටෙන් කල්යාණවන්තව සිටින අය, ඔබේ ජීවිතවලට බොහෝම සමීපව සම්මිතව සම්මුතියෙන් කටයුතු කළ අය පවා, එතකොට මමවත් මට අයිති නැතිනම් ඒ අය, ඔව් ඒ අයත් හටගත්ත වගේම නැතිව යනවා. ඒ අයත් ඒ අයටවත් අයිතියක් නැහැ. මම කියන්නේ සම්මුතියක් පමණයි, මගේ කියන්නේ සම්මුතියක් පමණයි. පරමාර්ථ වශයෙන් කාටවක් කවුරුවක් අයිති නැහැ. එතන පවතින හේතු ප්‍රත්‍යයන්ගේ සම්බන්ධයක් විතරයි. පටවිය ආදී හේතු ප්‍රත්‍යයන්ගේ සම්බන්ධයේ එකතුව ඒවා විසිරී යනකොට අර දකින ඵලය අම්මා තාත්තා අපච්චි දුව පුතා සාමියා බිරිඳ ආදී වශයෙන් ඒ සියල්ලම බැහැර වෙලා යනවා. අර සම්මුති නාමයක් නැති වෙලා යනවා කියලා වැටහීමට එන්න ඕනේ. ඒක අජ්ජත්ත බහිද්ද වශයෙන්. අනිත් කොටස් කීපේ මා වචනයෙන් පමණක් සඳහන් කරනවා. සුඛම ඕලාරික හීන ප්‍රනීත හා දුර සන්තික වශයෙන් මේවා විග්‍රහයට මේ දේශනාව ඔස්සේ වැටහි යුතුයි. හොඳයි, ඒවා පසුව දේශනාකට තබමින් මා මේ සඳහන් කළ දැන් ශ්‍රවණයේ කියන එක සුතා කියන එක කොච්චර දුරකට මේක අවබෝධයට එන්න ඕනේද කියන එක. අන්න එතන හරියට සකස් වුණොත් මේ දහම් කොට්ටාසයේ කෙළවරට යාම ඉතාම පහසුයි. ඕනෑම ගොඩනැගිල්ලක වුණත් අත්තිවාරම හරියට යොදාගත්තොත්
සැලසුම් කරලා ඒක ඉදිරියට හොඳින් පවත්ව ගන්න පහසුයි. මුල හරියට සකස් කරගෙන නැත්නම් ඉදිරියට යනකොට වැටෙන්නේ නැ ඒ මාර්ගය තුල යන්න බැරි වෙනවා. පුංචි දරුවෝ වුණත් පුංචි කාලේ අවශ්‍ය ටික අකුරු ශාස්ත්‍රයේ පටන් හොඳට ඒක පුරුදු කරගත්තේ නැත්නම් ඉදිරියට යනකොට කරගන්න බැරි වෙනවා. දැනුමෙන්නේ නැ ඊට පස්සේ පා වෙනවා. ඊට පස්සේ එතනින් බැහැර වෙනවා. බොහෝ කෙනෙකුට ධර්මයේ තුල වැටෙන්නේ නැත්තේ ධර්මයෙන් බැහැර වෙන්නේ මුල් කොටස හරියට ඒක තේරුම් ගත්තේ නැති නිසා. මුල හරියට තේරුම් ගත්තොත් ඒක මනාකොට වැටහෙන්නට තමා තුළින් තමාට මතුවෙන්න පටන් ගන්නවා. තමාගේ හිත තුළින් දකින්න පුළුවන්කම ලැබෙනවා. හැම ඉරියව්වක්ම හැම ආරම්මණයක්ම හැම සිතුවිල්ලක්ම ඒක තමාට වැටහෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මුල් කොටස හොඳින් තේරුම් ගැනීම අවශ්‍යයි. සුතා ওই විදියට ඇහෙන්න ඕනේ. ඊළඟට දතා මා ප්‍රාණ දයන දතා කියලා කියන්නේ හොඳින් ධාරණය කර ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. හොඳින් ධාරණය කර ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක තියෙනවා. අපිට ස්වභාවයෙන් බොහෝ කෙනෙකුට ලැබිලා තියෙනවා. ඒකට නිදසුන තමයි සාමාන්‍යයෙන් සසරේ ස්වභාවයෙන් පටන් කැමැති ඇලීමට කැමැති දේවල් හොඳින් මතක හිටිනවා. ගෘහස්ත ජීවිතවල බොහෝ දේවල් ඇස්කන් පිනවන බොහෝ දේවල් එක වරක් ඇහුණු පමණින් ඕනෑතරම් මතක හිටින්න පුළුවන්. ඒක හොඳට මතක හිටිනවා. දැන් සමහර පටිගයට හේතු වෙන දේවල්, ගැටෙන දේවල් සමහර අයට අවුරුදු ගණන් ගිහිල්ලත් ඒ වචන, ඒ අකුරු, ඒ විදියටම මතකයෙන් හොඳට තියෙනවා. පටිගයේ දේවල්, ගැටෙන දේවල්, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහසින් මට බැන්න, මට දොස් කිව්වා, මට මේ විදියට හැසිරලා කළේ, මට ඒව හොඳටම මතකයි, මට ඒව කවදාක් අමතක වෙන්නේ, ආදී වශයෙන් අවුරුදු ගණන් ගිහිල්ලත් ඒව හොඳට මතක තියෙනවා. එහෙමනම් ඒ කොහොමද? ඒ කියන්නේ මනසේ හැකියාවක් තියෙනවා ඔය මතකයේ පිළිබඳ. එහෙමනම් මේ ධර්මයට සම්බන්ධ මතකය අපිට අවදි කරන්න පුළුවනි. අපහසු වෙන්නේ සංසාර ගමනේ පටන් අපි රාග දෝෂ මෝහ එක්ක පැමිණෙන නිසා අනුසේ වශයෙන් ඒව අනුසේ කියන බලවත් ලෙස යටපත් වෙලා තියෙනවා. ඒව යටපත් වෙලා තියෙන ඒව උදව් දෙනවා ටිකක් ටිකක් හෝ ඇත්නම් මාර පාක්ෂික වෙලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මාරය ඇස ළඟ ඉන්නවා කියලා. කන ළඟ, නාසය ළඟ, දිව ළඟ, ශරීර ළඟ, හිත ළඟ මාරය නිතරම ඉන්නවා කියලා. එයාට යම් වූද නිමිත්තක් ව්‍යංජන වශයෙන් රස වශයෙන් ගන්නකොටම එයා උදව් කරනවා. අර යටපත් වෙලා තියෙන අනුසේ ධර්මවල උදව්වත් අරගෙන. ඒ නිසා අර තදින් ඇලෙන ගැටෙන දේවල් ඉතා හොඳින් පහසුයි. හැබැයි ඇලීම නතර කරන්න විරාගයට එන්න හදනවා නම්, දේශය අද්දේශයට කරුණාට මෛත්‍රියට ගේන්න හදනවා නම් හිත ඒකට ඒ තරම් කැමති වෙන්නේ නැහැ. බොහෝ විටකම අපේ සංස්කෘතිය තුළ මා දැකලා තියෙනවා, අපේ සංස්කෘතිය තුළ දැන් විරාගී දහමකට යොමු කරනකොට ඉබේම නින්දට යනවා, නිදිමත ඇති වෙන, අපහසු වෙනවා. හැබැයි ඇස්කන් සතුටු කරන දෙයක් තියෙනවා නම් වැස්සෙ පින්න වුණත්, හිටගෙන වුණත්, වෙහෙසක් දැනෙන්නේ නැතුව, පිපාසයක් දැනෙන්නේ නැතුව, කුසගින්න දැනෙන්නේ නැතුව, නිදිවරාගෙන වුණත් කාලය ගත කරන්න පුළුවන්. ඒ කොහොමද? ඒ හේතුව තමයි ස්වභාවයෙන් පවතින ඇලීම ගැටීම ඒකට උදව් කරනවා. නිවෙන දෙයකට දහම ඔස්සේ එතකොට හිත මලානික වෙනවා. තීන මිද්දේට නීවරණ ධර්මයකට බොහෝ කෙනෙකුට ඒ ස්වභාවය තියෙනවා. ඒ නිසා තමයි ධර්ම මාර්ගය තුළ බලවත් වූ උනන්දුවක්. ඒක සාමාන්‍ය කතාවෙත් එහෙමයි, ධර්ම අටුවාවෙත් දක්වනවා. දැන් අපිට අවශ්‍ය දෙයක් රෝපණය කරගන්න මොනතරම් මහන්සි වෙන්න ඕනේද? මලක්, එළවලුවක්, බෙහෙත් ද්‍රව්‍යයක් වැනි අවශ්‍ය දෙයක් රෝපණය කරන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනේද? පරිස්සම් කරගන්න ඕනේද? එහෙත් අනවශ්‍ය දෙයක්, වල් පැලෑටි බැද්ද වගේ දෙයක්, වතුර ඕනත් නැ, එළිය ඕනත් නැ, රැකබලා ගන්න ඕනත් නැ, සත්තුන්ගෙන් පීඩා කියන එකකුත් නැ, ඔහේ ඕනේ තරම් ඒවා රෝපණය වෙන්න පුළුවන්. පාපාදී අකුසල ධර්ම පහසුවෙන්ම සිත්වල සකස් වෙන්නේ සංසාර පුරුද්දත් එක්ක. හොඳයි, මේ ධර්ම කතය සඳහන් කළේ දතා අපි මනාකොට ධාරණය කර ගැනීමේ ශක්තියක් අපි හැම කෙනෙකුටම අවශ්‍ය. සුතා දතා මිලකට වචසා වචනෙන් කියන්නත් පුරුදු වෙන්න ඕනේ. දැන් අපි බොහෝ කෙනෙක් අපේ සංස්කෘතිය තුළ, මම අපේ සංස්කෘතිය කියන්නේ අපි හැදුණු සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන සිහිය තියාගෙන, අපේ සංස්කෘතිය තුළ විශේෂයෙන්ම මේ සජ්ජහායනා කරන ගාථා වැනි දෑ බොහෝ කෙනෙක්, සියලු දෙනා නොවුනත් වැඩි පිරිසක් ඉගෙනගෙන තියෙන පුංචි කාලේ කනට ඇහුණු, ඒකට කියන්නේ ශ්‍රුති ගෝචරය කියලා. කනට ශ්‍රුති ගෝචරය, කනට ඇහුණු දෙයින් තමයි ආච්චිල සීයල, අම්මල තාත්තල, අනිත් අය කියපු දේවල් ඇහුණු දේ. හැබැයි බොහෝ කෙනෙක් කවදාවත් හොයලා බලල නෑ මේ මොකද්ද කියන්නේ කියලා, මේක නිවරදිද කියලා. වන්නගන්ධ ගුණ ඒව බුදුරජාන් වහන්සේ දේශනා කරපු නෙමෙයි. පසු කාලය තුළ වඩාත්ම
ශ්‍රී ලංකාවේ හදාගනිපු ගාථාරත්න කීපයක් තමයි ඔය ඝනසාරප්පදිත්තේන පූජයෙන් බුද්ධං වන්නගන්ධ ආදී වශයෙන් ගාථාරත්න. හොඳයි, මම සඳහන් කළේ වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං. සන්තසිං නෙමෙයි සන්තොසිං නෙමෙයි, සන්තතිං තයන්න තියන බිඳුව, සන්තතිය එක්ක අතරක් නැතුව ගලාගෙන යනවා කියන අදහසින්. ඔයි මට ඇහෙන දේවල් තමයි මම සඳහන් කළේ. එතන ඒලිසිං නිවරදි වෙන්නට ඕනේ. කර්ණීයමෙත්ත සූත්‍රයේ එවන බුදුරජාන් වහන්සේ දේශනා කළ බොහෝ කෙනෙකුට සබ්බේ සත්තා භවන්තු සුඛි සුඛි තත්තා. සුඛි සත්තා නෙමෙයි එතන, සුඛි සත්තා නෙමෙයි. සබ්බේ සත්තා උඩින් කිව්ව සබ්බේ සත්තා, සුඛි තත්තා සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියන එක. සල්ලහුක වචන කැඩෙන්නේ සල්ලහුක, සල්ල නෙමෙයි වචන කැඩෙන්නේ. සල්ලහුක, ලහුක කියන්නේ සැහැල්ලු කියන එක. ලහුක සල්ලහුක, සල්ලහුක වුත්ති. සල්ල කියලා කැඩෙන්නේ සල්ලහුක වුත්ති. එත්තාවතාච හයන්නෙන් එනේ හම් අම්හෙ. එත්තාවතාච අම්හෙහි, අම්මේහි නෙමෙයි මයන්න නෙමෙයි එතන. අම්හෙහි අම්හ අයන්න අල්මයන්න හයන්න අප අප විසින් අම්හෙහි. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං. පළවෙනි එකේ කෙලවර තයන්නේ බිඳුවයි. සම්භතං පුඤ්ඤ සම්පදං. සම්භතං සයන්න අල්මයන්න මාපයන්න භයන්න තයන්න බිඳුව සම්භතං. ඊළඟ එක සම්පදං. සම්භතං පුඤ්ඤ සම්පදං. අප විසින් රාසි භූත කලා වූ සම්පාදනය කරන්නා වූ මේ කුසල ධර්මෝ සම්භතං පුඤ්ඤ සම්පදං. මම ඔය කීපයක් තව බොහෝ දේවල් තියෙනවා. නමුත් ඒ කීපයක් සඳහන් කළේ වචසා වචනින් සජ්ජහානා කිරීම වැදගත් වන්නේ. ඒක නිවරදිව සජ්ජහානා කළ යුතු නිසා ඔබටත් ආරාධනා කරන තෙරුවන් ගුණ පිළිබඳව ලිඛිත හෝ ලිඛිත දෙයක් කියනකොට පහසුවේ ඇහෙන දෙයට වඩා, මොකද පාලි භාෂාව හුරු නැත්තම් කීප වතාවක් අහගෙන හිටියත් උච්චාරණයේ වෙනසදී පරිස්සම් වෙන්න ඕනේ. උච්චාරණයේ වෙනසදී පරිස්සම් වෙන්න ඕනේ. දැන් මච්ඡා කියලා කිව්වොත් මස්සෙව්, මච්ඡා කියලා කිව්වොත් මිනිස්සෙව්. ගොඩක් පරිස්සම් වෙනවා. දැන් නැත්තම් හිතන්න පුළුවන් මිනිස්සයන්ට මාළුවෝ කියන්න පුළුවන්, මාළුවන්ට මිනිස්සෙව් කියන්න පුළුවන්. ඔය චයනු දෙකෙන් එක මාරු වෙනවා. මච්ඡා මච්ඡා ඒ වගේ. ඒ නිසා පාලි භාෂාව හුරුවක් නැත්තම් අහගෙන හිටියට ඒක එන්නේ නැහැ, තේරුම් ගන්න අපහසුයි. ඒ නිසා තමයි මුද්‍රිත දෙයක් කියවන්න ඕන. හොඳට කියවලා බලන්න තෙරුවන් ගුණ සජ්ජහායනා කියන පොතක් අරගෙන මොන විදියටද නිවැරදි පොතක් වෙන්න ඕනේ. සමහර අය මුද්‍රණ දෝෂ තියෙනවා. අකුරු කොහොමද සකස් වෙලා තියෙන්නේ, ඒක හරියට සජ්ජහායනා කරන්නේ කොහොමද කියලා ඒක නිවැරදිවත් දැන ගැනීම අවශ්‍යයි. ඒ නිසා තමයි සුතා දතා වචසා වචනියන් කියලත් ඒක පුරුදු වෙන්න ඕනේ. අනිත් දේ තමයි වචනියන් කියනකොට තමාගේ හඬ තමාගේ කණින් නැවත සිතට එනකොට මනාකොට අවබෝධයට සංසිඳීමටත් ඒක හේතුවක් වෙනවා. ඊළඟට පරිචිතා. පරිචිතා කියලා කියන්නේ නැවත පුරුදු කරන්න ඕන. ඒක නැවත 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 මෙනෙහි කරන්න ඕනේ. ඕනම දෙයක් පුරුදු කරේ නැති වුණොත්, ඒ ශාස්ත්‍රය වුණත් අභාවිත වුණොත් එහෙම අමතක වෙලා යනවා, පුරුද්ද නැති වෙලා යනවා. ඒ පුරුද්දත් එක නිතර නිතර පුරුදු කිරීම අවශ්‍යයි. ඊළඟට තමයි පරිචිතා මනසානුපෙක්කිතා. මනසේ දරාගෙන නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ සමාධිය යොමු කරන්න ඕනේ, මනසිකාරය කරන්න ඕනේ. ඊළඟට තමයි දිට්ඨියා සුප්පටි විද්ධා. දෘෂ්ටිය බැහැර වෙනකන්, සක්කාය දෘෂ්ටිය බැහැර වෙනකන්, ආත්ම සංඥා බැහැර වෙනකන්, පටි නිස්සග්ගේ නම් වූ අත්හැරීම පිළිබඳ හොඳ අවබෝධයට එනකම්ම ඒ මේ දේශනාවෙන් ලබාගත් දේ පුරුදු කරන්න ඕනේ. මොකද දැන් මේ අරමුණු කරන්නේ නිවනයි, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. එතෙන්ට මාර්ගය හැදෙනකන් දිට්ඨියා සුප්පටි විද්ධා කියන තැනට එනකන් ඒක සකස් වෙන්න ඕනේ, මග අත්හරින්න බෑ. එනිසා තමයි මම සඳහන් කළේ ඔබට දැන් මේ දේශනාවේ සඳහන් කරුණුත් මේට අහගෙන අහලා තිබුණත් අඩුම තරමේ සෝතාපන්නවත් වෙනකන් මම දන්නවා කියලා ඒක දැන් ඇතියි කියලා බැහැර වෙන්න බෑ. නැවත නැවත මෙනෙහි කරලා ඒ සඳහන් කරන දේ මාතුලින් සකස් වෙලා තියෙනවද, දැනුම තිබෙන බව හැබෑවත්. හැබැයි ඊම් බලාපොරොත්තු වෙන තියෙන දේ සකස් වුණාද කියන එක නුවණින් දකින්නට ඕනේ. දැන් බොහෝ වෙලාවක් ගත වුන නිසා දේශනාවේ සඳහන් කළ
ධර්ම කරුණු පිළිබඳව සඳහන් කරන්න බලාපොරොත්තු වෙන. අද බැරි වුණොත් ඊළඟ දවසක හරි මේ සූත්‍රය ඉතුරු කොටස ගන්න බලාපොරොත්තු වෙනවා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් ඝනක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව ආශ්‍රය කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මොකද ආශ්‍රය කරගන්නවා කියන්නේ සම්පූර්ණ සූත්‍ර දේශනාව සඳහන් කරන වෙලාවක් නොවන නිසා. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමේ, කවුද පූර්වාරාමේ හදලා පූජා කළේ? විසාකාව මහපසිකාව. පූර්වාරාමේ වැඩ සිටින දවසක මොග්ගල්ලාන නම් නාමයක් ඇති බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ අභියසට පැමුණා. ඔහු එහි ඇතුල් වුණා පමණින්ම පූර්වාරාමේ තිබෙන පිළිවෙල පිළිබඳව ඔහුගේ සිතේ ප්‍රසාදයක් ඇති වුණා. දැන් මෙතන එකපාරට දහම් පෙළ අපිට ඇතුළුණු නැති වුණාට දහම් කතාවක් තියෙනවා. ඕනම කෙනෙක් දකිනකොට ඔහු හෝ ඇයගේ පිළිවෙල කතාව, ඒ කියන්නේ මූණේ පාට කළු සුදු දුඹුරුද කියන එකවත් මුතුමැණික් රත්තරන්ද කියන එක පැලඳගින කියන එක නෙමෙයි. භාවිත හිතක සංසුන් වූ මනසක හැම ඉරියව්වක්ම සංසුන් බවක් දැනෙන්න තියෙනවා. ඒක ඔබ ඕන කෙනෙකුට දැනෙනවා ඇති. සාමාන්‍ය අපේ සංස්කෘතියේ කියනවා යම් කෙනෙක් දැකලා පිම් පාටයි කියලා. පිම් පාටට අමුතු පාටක් නේ. හැබැයි පිම් පාට කියන්නේ මනසේ ඇතිවුණු සංසිඳීම, ඒ ඇහි බැල්මෙන් හා හැම ඉරියව්වකින් මතුවෙලා පේන නිසා. ඒ නිසා මේ පූර්වාරාමයට ඇතු වෙනකොට පිළිවෙල දැකීම, ඒ ස්වභාවයේ පිහිටීමට හිතේ ලොකු ස්වභාවයක් සංසිඳීමක් ඇති වුණා. යම් කෙනෙක් දකිනකොට භාවිත හිතක් ඇති අයෙක් දකිනකොට, එවැනිම භාවිත හිතක් තියෙනකොට එහි ලොකු නිවීමක් සංසිඳීමක් ඇති වෙනවා. යම් ස්ථානයකත් එහෙමයි, ගියක් දොරක් වුණත් එහෙමයි, ආයතනයක් වුණත් එහෙමයි, ඒ ඇතුල් වෙනකොටම එහි පවතින ස්වභාවය අනුව ඒ පිළිවෙල ස්වභාවය මනසට ලොකු සංසිඳීමක් ඇති කරගන්නවා. ලොකු සංසිඳීමක් ඇති වෙනවා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා, අප්පසන්නානං වා පසාදාය, පසන්නානං වා බිහිවෝ භවාය. අපහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් නිරන්තරයෙන් ඉරියව් පවත්වන්න කියලා. මොකද මේ ප්‍රසාද ලක්ෂණ ගුණය ඉස්සෙල්ලම ඕනම කෙනෙකුට වටිනවා. අවංක වෙන්න ඕනේ, රැවටීමට නෙමෙයි. ඕනම කෙනෙකුගේ ප්‍රසාද ලක්ෂණ ගුණය ඒ නිසා අවශ්‍යයි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා, ඉරුණු සිවුරක් පරිහරණය කරන්න එපා මහන්නේ නැතුව. සිවුර පෙරෙව්වත් හරියට නෙළුමක් වගේ මණ්ඩලාකාරයෙන් රවුමක් වගේ යටින් තියෙන්න ඕනේ, එහෙම් මෙහෙම් එල්ලෙන්නේ නැතුව කියලා. ඒ දීර්ඝ විස්තරයෙන් සඳහන් කරේ ওই පිළිවෙල කියන එක භාග්‍යවතුන් වහන්සේ බොහොම දේශනා කළා. සේකියා කියලා ශික්ෂාපද 75ක් තියෙනවා, අහලා ඇති. සේකියා නමින් ශික්ෂාපද 75ක් තියෙනවා. එහි ආහාර ගැනීම, සිවුර හෝ ඇඳුම පැළඳුම් පරිහරණය, ගමන බිමන ආදිය දක්වා තිබෙනවා. මෙන්න මේ වචනේ අහලා බලන්න. ආහාර ගැනීම පිළිබඳවයි, න චපු චපු කාරකං බුංජිස්සාමීති සික්ඛාකරණීය. න චපු චපු කාරකං බුංජිස්සාමීති සික්ඛාකරණීය. අදහස තේරෙනවා ඇති. ආහාර ගන්නකොට තලු මරල පිටතට සද්ද ඇහෙන්න ආහාර ගන්න එපා කියලා. න සුරුසුරු කාරකං බුංජිස්සාමීති සික්ඛාකරණීය. දියර වගේ දේවල් පානය කරනකොට අර සද්ද ඇහෙන්න ඇදලා අරගෙන දිවෙන් පානය කරන්න එපා කියන එක. ওই විදියට මේ දිවෙන් තොල් ගන්නට එපා. එදා හැටියට අත්ලේ අත්ෙන් ආහාර ගන්න ඕන නම් අත්ලේ ඇඟිලිවල හැර අත්ලේ ආහාර තවර ගන්න එපා. බත් පිඩ මුවට එනකන් දිව දික් කරගෙන කට අරගෙන ඉන්නට එපා. ඊළඟට ඉඳුල් අතින් පිරිසුදු හැඳි භාජන අල්ලන්න පරිහරණය කරන්නට එපා. බත් පිඩ විකල ගිල ගන්න නැතුව කටේ හක්කේ තියාගෙන කතා කරන්නට එපා. අනුන්ගේ පිඟාන දෙස අමනාප දැසින් බලන්නට එපා. වැඩිපුර ලබා ගැනීමේ අදහසින් කැමති දේවල් හංගවගෙන ඉන්න එපා තවත් දෙයකින්, ආහාරයකින්. මේ වගේ ශිෂ්ට සම්පන්න පිළිවෙතක්, පිළිවෙල කතාව භාග්‍යවතුන් වහන්සේ මොනතරම් දේශනා කොට තියෙනවද? එදා හැටියට අදටත් ඒක හොඳටම ගැලපෙනවා. වැසිකිළිය කැසිකිළිය පාවිච්චි කිරීමේදී දැන් පොදු තැනකනම් ගෙදරක වුණත් එහෙමයි, ගිය ගමන් අරින්නේ නැතුව දොරට තට්ටු කරන්න කියලා. එහෙම නැත්නම් උගුර පාදල බලන්න කියලා. ඇතුළේ යන්න එතකොට පිළිතුරක් දෙනවා. එහෙම කවුරුවක් නැත්තම් තමයි දොර අරින්න ඕන. ඊට පස්සේ ඊටාම හොඳින් වසාගත්තට පස්සේ තමයි කටයුතු සකස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඊටාම හොඳින් පාදුකාවෙන් එහා එදා හැටියට, අද වුණත් එහෙමයි, දියුණු ක්‍රමයක පාවිච්චි කරත් එදා හැටියට පාදුකාවෙන් එහා වතුර හෝ කිසිවක් වැටෙන්නේ නැති වෙන පරිස්සමෙන් ඒක පාවිච්චි කරන්න, පිරිසුදු කරන්න, ඇඳුම හොඳින් සකස් කරගන්න, නැවත හිතා බලන්න එළියට එන්න මත්තෙන්
ඊළඟට දෙවනි මාළඟට එන අය මෙතෙන්ට මා කෙරෙහි අමනාපයක් ඇති වෙයිද? ඉන් අදහස් කරන්නේ ඊළඟට එන අයගේ සිතේ මා කෙරෙහි අමනාපයක් ඇති වෙයිද? එසේ නොවේ කියන අදහසින් එළියට එන්න. ඉන් අදහස් කළ ස්ථානයේ පිරිසුදුයි කියන එක. බලන්න එතන සිහිය පිහිටවන්න දැක්වේ. එතන සිහිය පාත්තන්න භාග්‍යවතුන් වහන්සේ ඒ දැක්වේ. ඉන් අනතුරුව තමයි තමාගේ ඇඳුමේ පැළඳීමේ සකස් වීමෙන් ස්ථානෙත් පිරිසුදු වීමෙන් එළියට එන්න. බලන්න පිළිවෙල කතාව. මොනෝහරි කරගෙන මොනෝහරි ඇඳගෙන මොනෝහරි විදියට ධර්ම මාර්ගයේ තුල යන්න බෑ. අන්න ඒ නිසා තමයි මා මේ සඳහන් කළේ දැන් පූර්වාරාමයට ඇතුළු වෙනකොටම එහි පිළිවෙල, එහි ස්වභාවය මේ මොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ හිත නිවුණා, සංසුන් වුණා. ඔහු භාග්‍යවතුන් වහන්සේට ගෞරව කළා, වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන්, පුද්ගලික නාමයෙන් ගෞතම ගෞතම කියන නාමයෙන් භාග්‍යවතුන් වහන්සේට ගෞතමයාණන් වහන්සේ කියලා කතා කරලා අහනවා. මේ පූර්වාරාමයේ පිළිවෙලක් තියෙනවා, බොහොම පිළිවෙලක් තියෙනවා, මගෙත් පිළිවෙලක් තියෙනවා. දැන් කියනවා අපේ නාමය මොග්ගල්ලාන, නමුත් අපි පරපුර ගණිතය උගන්වනවා. ඒ නිසා බොහෝ කෙනෙක් හඳුන්වන්නේ ගණක මොග්ගල්ලාන කියලා. මොකක්ද ඔබේ පිළිවෙල? පොඩි දරුවෙක් ගණිතය ඉගෙන ගන්නාවොත් දැනුම හෝ පරීක්ෂා කරන එකේ ඉඳලා 10 දක්වා හෝ ඉහළට ගණන් කරන්න කියලා බලනවා දැනුම ගැන. වැඩිහිටියෙක් නම් ඊට වඩා විමසලා බලනවා. අන්න එතනින් පස්සේ තමයි ඔහුට හෝ ඇයට ඒ ශාස්ත්‍රය උගන්වන්න ආරම්භ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගෙත් එහෙම පිළිවෙලක් තියෙනවද? යම් කෙනෙක් සැනසille හොයාගෙන ආවොත් භාග්‍යවතුන් වහන්සේ ළඟත් එවැනි පිළිවෙලක් තියෙනවද ධර්මයේ කියා දීමේදී? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඉස්සෙල්ල උපමාවක් දක්වනවා. අස්සයන් පුරුදු කරන අස්ස සාරති, අස්සයන් පුරුදු කරන කෙනෙක් ළඟට හීලැනේති අස්වැක් අරගෙන ආවොත් ඉස්සෙල්ලම කරන්නේ මුව වැස්මක්, කටකලියාවක් මුව වැස්මක් දාන එක. අස්සය වගේ සතුන්ට එහෙමනේ අස්සය පාලනය කරන්න හදන. එතනින් පස්සේ තමයි ඒ අස්සය හීලෑ කරන්න උත්සාහ ගන්නෙ. යම් කෙනෙක් ධර්මයේ හොයාගෙන මේ බුදු සසුනට එනවනම් භාග්‍යවතුන් වහන්සේ සමීපයට නම් මුලින්ම කරන්නේ සීලවා හෝහි සිල්වත් වෙන්න, කායික වාසික සංවරයෙන් යුක්ත වෙන්න, සක්කා බ්‍රාහ්මණ ඉමස්මිම්පි ධම්ම විනයේ, මේ ධර්ම විනය දෙකක් තියෙන වචන ධම්ම විනය, විනය තියෙන්න ඕනේ. සීලෙන් අදහස් කරන්නේ ශික්ෂණය කියන එක. මේ ධර්ම මාර්ගය තුළ වඩා වැදගත් වෙන්නේ විනය නෙමෙයි, හැබැයි ධර්මයේ රැකෙන විනය තියෙන්න ඕනේ. විනයෝ නාම සාසන සායු, සාසනේ ආයුෂ විනය. ගසක වඩා වටිනේ පොත්ත නෙමෙයි අරටුව, හැබැයි අරටුව රකින්න පොත්ත තියෙන්න ඕනේ. ගසක වඩා වටිනේ පොත්ත නෙමෙයි අරටුව, හැබැයි අරටුවට රැකෙන්න පොත් අවශ්‍යයි. ස්වභාවයෙන් පොත්ත ලැබිලා තියෙන එකට. ඒ වගේ ධර්ම විනය වැදගත්, විනය නෙමෙයි අවශ්‍ය කරන්නේ, විනය නෙමෙයි ප්‍රධාන ධර්මයේ, හැබැයි ධර්මයේ රකින්න විනය තියෙනවා. විනය නැති තැන ධර්මයට රැඳෙන්න බැරි වෙනවා. දැන් ඔබ වුණත් ධර්ම ශ්‍රවණයේ සිටින ඉරියව්ව ධර්මයේ වටහා ගන්නත්, සමාධියට ගෙන්නත්, ඒක භාවනාවෙන් පුරුද්දට සකස් කරන්නත් ඔබේ ඉරියව් විනය ශික්ෂණයේ හේතු වෙනවා. කතා කර කර ඉන්නවනම්, එහාට මෙහාට හැරෙනවනම්, වටපිට බලනවනම්, අසංවරව ඉරියව් පවත්වනවනම් මේ අසන ධර්මයේ සමාධියට ගෙන්න අපහසු වෙනවා. ඒ නිසා විනය කියන එක අවශ්‍යයි. ඉමස්මින් ධම්ම විනේ, මේ ධර්ම විනේහි අනුපුබ්බ සික්ඛා, අනුපූර ශික්ෂා ක්‍රමයක් තියෙනවා. අනුපුබ්බ කිරියා, අනුපූර ක්‍රමයක් පිළිවෙලින්, අනුපුබ්බ පටිපදා, මාර්ගඵලාබෝධයෙන් පිළිවෙලට අවබෝධයක් තියෙනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, මේ ආදී වශයෙන් මාර්ගයේ තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන, මේ ආදී වශයෙන් ඒ පිළිවෙත් මාර්ගය දක්වලා තියෙනවා. ඒ නිසා මේ ශාසනයේත් ඒ විදියට තියෙනවා අනුපූර ක්‍රමයක්. භාග්‍යවතුන් වහන්සේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයට සඳහන් කළ පළවෙනි පියවර තමයි භික්ඛු සීලවා හෝහි. දැන් භාග්‍යවතුන් වහන්සේ සීල් දෙනාම ආමන්ත්‍රණය කරන එක වචනයකින් භික්ඛවේ හෝ භික්ඛු. නමුත් එහි ඇතුළත් වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසමයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසටම තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඔබ කිසිවිටකවත් හිතන්න එපා